ඉස්සර කතාවට කිව්වේ කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා. හැබැයි කාලය වෙනස් වෙද්දී දැන් ওই කතාව වෙනස් වෙලා. දැන් ලෝකයේ වගේම අපේ රටෙත් කට ඇති දුවවරු බොහෝමයක් ඉන්නවා. ඒ කට ඇති දුවවරු ලෝකය ලස්සන කරනවා. සමහර වෙලාවට ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඔබ දකින කට ඇති දුවවරු වගේම සමහර වෙලාවට රූපවාහිනියෙන් මුහුණ නොදැක්කත් ඔබට හොඳට හඳ හුරු පුරුදු කට ඇති දුවවරු ඉන්නවා. ඉතින් එහෙම දෙන්නෙක් එක්ක අද උදායිරේ සහෘදයා විශේෂාංගෙන් අපි කතා කරන්න සූදානම්. උදායිරේ සහෘදයා විශේෂාංගෙන් අද කට ඇති දුවවරු දෙදෙනෙක් කැඳවගෙන ආවා. මේ දෙදෙනාම බොහොම ජනප්‍රිය දෙදෙනෙක්. විශේෂයෙන්ම ගුවන් විදුලිය අහන වෙරළ දැන්වීම් අහන අය මේ දෙදෙනාගේ හඬ බොහොම හොඳට අඳුනනවා රුවටත් වඩා. ඒ නිසා මේ අද වැඩසටහන බොහොම ලස්සන වෙයි කියලා හිතනවා. ඒත් එක්කම කතා කරන දුවරු තිදෙනෙක්ම ඉන්න හින්දා අද සහෘදයා විශේෂාංගයේ බොහොම රසවත් වේවි කියලා විශ්වාස කරනවා. අද වැඩසටහනත් එක්ක එක්කාසු වෙලා ඉන්නවා ප්‍රවීණ නිවේදිකා හඬකැවීම ශිල්පිනි සන්ධ්‍යා රම්බුක්කනගේ මහත්මිය. ඒත් එක්කම ඉරේෂා ලක්මාලි. ඔබ දෙදෙනාටම ආයුබෝවන්. සුබ උදෑසන. සුබ උදෑසන. ලොකු හඳුන්වා දීමකට ගියේ නැහැ දෙදෙනාම අපි අඳුරන අය හින්දා. සන්ධ්‍යා මහත්මිය කොහොමද මේ ශේෂ්ත්‍රයට එන්නේ? ශේෂ්ත්‍රයට එන්නේ මුලින්ම ළමා පිටින් ගුවන් විදුලියේ ළමා පිටින් තමයි. ඇත්තට මගේ ගෙදර පරිසරයේ කලාවට ගොඩක් සම්බන්ධයි. මගේ පියා නාට්‍ය වේදිකා නාට්‍ය නිෂ්පාදකරයෙක් නළුවෙක්. ඉතින් ඒ නිසා කලාවට සම්බන්ධකමත් එක්ක ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න හැකියාවක් විශේෂයෙන්ම ලැබුණේ මගේ ඥාති සහෝදරි ඉන්ද්‍රා රාමනායක එවකට ගුවන් විදුලියේ නිවේදිකාවක්. ඇය තමයි මාව මේ ගුවන් විදුලියට එක්කගෙන ගියේ ළමා පිටියට. ළමා පිටියේ ඉතින් ඉන්නකොට ඊට පස්සේ ඊළඟ පියවර තමයි ගුවන් විදුලියේ යෞවන ශිල්පිනිය. පරීක්ෂණ වලින් යෞවන ශිල්පිනියක් බවටත් පත් වුණා. යෞවන ශිල්පිනිය හැටියට වසර ගණනක් ඉන්නකොට ඊළඟට නිවේදිකාවක් වුණා. නිවේදිකාව අතරතුරේ සරල ගී පද්‍ය ගායනා නූති ගායනා වගේ ඒ සියලු පරීක්ෂණ කළා. ඒ වයින් සමත් වුණා. හඬින් කරන්න පුළුවන් උපරිම දේවල් ටික. ඒ කියන්නේ මේ ගීත ගායනා කරන්නත් පුළුවන් හොඳයි. ගායනා කියන තැන නැහැ. පොඩ්ඩක් සංගීතය ඉගෙන ගත්තා. ඒ වුණාට කියන්න පුළුවන්. ඉරේෂා අක්කා කියලා කිව්වට කමක් නැහැ නේ. ඔව්. අක්කා කොහොමද ශේෂ්ත්‍රයට එන්නේ? ඔව්. ඇත්තට මගේ ගමන පටන් ගත්තෙත් ආන්ටි කියෝ වගේම ගුවන්විදුලි සංස්ථාවෙන් තමයි. 1996 ළමා ශිල්පි පරීක්ෂණයෙන් ළමා ශිල්පිනියක් විදිහට සමත් වෙලා ඊට පස්සේ කාලයක් ඉතින් ළමා වැඩසටහන් වලට තමයි සම්බන්ධ වුනේ. ඊට පස්සේ සහන නිවේදිකාවක් බවට පත් වුණා ඒ ඔඩිෂන් එකෙන්. ඊට පස්සේ ගුවන්විදුලි රංගමඩල වගේ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. සිටි FM එකේ කමර්ෂල් සර්විස් එකේ නවස කෙනෙක් විදිහට අපි ෆ්‍රීලාන්ස් වැඩ කරා මේ සහන නිවේදිකාවක් විදිහට. ඊට පස්සේ හඬ කැවීම වලටත් රූපහානිකෙන් සම්බන්ධකම් හදාගන්න පුළුවන් වුණා ශිල්පී පරීක්ෂණයෙන් සමත් වෙලා. ඊට පස්සේ එහෙම එහෙම මේ වෙනකොට ඉතින් පෞද්ගලික නාලිකාවල ෆ්‍රීලාන්ස් වොයිස් ආටිස්ට් කෙනෙක් විදිහට ඒ ආපු පටන් ගන්න තමයි තාමත් මේ හිමීට හිමීට යන්නේ. හොඳයි. ඔබතුමිය ඉස්සලාම ගුවන් විදුලියට පය තිනකොට වයස කීයද? මං ගුවන් විදුලියට පය තිනකොට වයස මම ඇත්තටම පය තියන හම්බ වුණෙත් මේ මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලයේ. අනුලා විද්‍යාලයේ සාහිත්‍ය උළෙලෙදි සමස්ත ලංකා පද්‍ය ගායනා තරඟේ ජයග්‍රහණය ලැබුණා මට. ඒ ජයග්‍රහණය වෙනුවෙන් සමුගත පරීක්ෂණයේ තමයි මම ළමා පිටේ මුලින්ම පැමිණි. එතකොට ඇත්තටම මම ඊගෙන සඳහනක් කරගෙන තිබුණේ නැහැ. මගේ තාත්තගේ දිනපොතේ තිබුණා 1969 දෙසැම්බර් 29 කියලා. ඒ කියන්නේ 70 දශකයට ඔන්න මෙන්න තියලා. එතකොට ඔබ ගුවන්විදුලියට එනකොට වයස කීයද මතකද? මත 96 කියමු. මම එතකොට 8 වසරේ. මට ඒක මතකයි. අපි වයස දැනගත්තා. කමක් නැහැ. කොහොමhari අපි මම මට එම අවස්ථාවක් හම්බ වුණේ මේ අපේ එහෙම ගෙදර කවුරුත් සම්බන්ධකම් තිබුණ නැහැ. අපි ඒ කාලේ ගෙදරට වෙලා දැන් සන්ධ්‍යා ආන්ටිලාගේ වොයිස් එක අපි අහනවා. ඒ කියන්නේ ගෙදර රේඩියෝ එක දාලාමයි තියෙන්නේ. ඉතින් ඒ බහනවා ගුවන්විදුලි වැඩසටහන අහනවා. ඒ කියන්නේ අපි හිතුවේ නැහැ. ඒ කියන්නේ මම හිතුවෙත් නැහැ මෙහෙම
ඒ අවස්ථාවක් හම් වෙන එකත් හරි ලොකු දෙයක්. දහම් පාසලෙන් තමයි අපි ශිල්පීන් 10 දෙනෙක් විතර අපිව යැව්වා මේ ඔඩිෂන් එකට කියලා. හාමුදුරු නමක් මේ අපේ ගණේමුල්ලේ ඉන්න අපේ නාරද හාමුදුරුව. ඉතින් හාමුදුරුව අපේ පන්සලට ඇවිල්ලා තමයි අපිව යැව්වේ. ඊට පස්සේ කුමරේ කට්ටියකින් මාව විතරයි එහෙම තේරුනේ. ඊට පස්සේ තින් එදා ඉඳලා ඉස්කෝලේ ඇරිලා හැමම මීගමුවේ ඉඳන් මීගමුවේ මම ඒ කාලේ ඊට පස්සේ අම්මත් එක්ක එනවා ළමා පිටිය වැඩසටහන් වලට හවස. එහෙම තමයි ඒ කාලේ ඉස්කෝලේ 8 වසරේ පොඩි ළමෙක්. ඔබතුමිය මේ ගුවන්විදුලියේ බොහොම මතක හිටින වැඩසටහන් රසකටම හඬදායකත්වය ලබා දුන්නා. අපි මතක් කරමු දේවා. නාට්‍ය පැත්තෙන් නම් ගොඩාක් නාට්‍ය වලට සම්බන්ධ වුණා. මේ මුවන් පැලස්ස මොන්ට තැන්න හන්දියේ ගෙදර වසුන්දරා වීදිය බණ්ඩාර සල්මල්යාය සඳගල තැන්න මට නම් ටික කියන්න බෑ. ඒ තරම් විශාල සංඛ්‍යාවක්. ඒවත් බොහෝ ඒවයි ප්‍රධාන චරිත. දැනටත් ගුවන්විදුලි නාට්‍ය තමයි මම ප්‍රිය කරන්නේ කරන්න. දැනටත් නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා තියෙන පෞද්ගලික නාලිකාවල ගුවන්විදුලි නාට්‍ය පැත්තෙන් නම් ඒ කරපු හැම චරිතයක්ම වගේ හුඟක් ජනප්‍රිය වුණා. මම ගුවන්විදුලි නාට්‍යවල තරුණ චරිත කිරීම බොහෝම මෑතක් වෙනකම්ම කළා. දැන් මම්ම කියලා මම විල්ල ගන්න ටිකක් වැඩිහිටි චරිත තරුණ චරිත කරන්න. මොකද ඉරේශලයේ පරම්පරාව කට්ටිය තමයි එන්නේ. නෑ ඇත්තටම සමහර වෙලාවට මේ අපිටත් වැඩිය මේ සංද්‍යාන්ටගේ හඬ තරුණයි කියලා හිතෙනවා. මේ අපි එහෙම කාලෙන් කාලෙට ඒ වයසත් එක්ක අපේ හඬ එහෙම වෙනස තේරුණාට ඒ කියන්නේ ඒක හැකියාව තමයි. ඉතින් මේ තාමත් අර පුංචි කෙල්ල වගේ වොයිස් කරන්න පුළුවන් නේද? ඇත්තටම මේක මේ හඬ හසුරුවා ගැනීමෙන් කරගන්න පුළුවන් වෙන්නේ. අපි හඬ හසුරුවා ගන්න හඬේ නම්‍යශීලීතාවය ඇති කරගන්න ඒ තුළින් තමයි අපිට තරුණ බව මහලු බව සහ මැදිවිය ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ එහෙම මතක හිටින හඬ දායකත්වය ලබා දුන්න අවස්ථාවක් මතක් කරමුද? ඒ කාලේ මේ ලතාගේ කතාව කියලා විහිළු නාට්‍යයක් ගියා. ඒකේ ලතා කලින් කලේ වෙන කෙනෙක් එයාගේ අභාවයෙන් පස්සේ මට කරන්න සිද්ධ වුණා. ඉතින් මට ඒ මතකේ තියෙනවා. මොකද සමහර උත්සවවලදී ඒ කොටස් මට කරන්න සිද්ධ වෙලා තියෙන නිසා මම ඒ කොටස ඉදිරිපත් කළා. නැන්දේ කොහෙන්ද අනේ ඔයාගේ පොල්තෙල් බෝතලේ තියෙන්නේ කියන්නකෝ. ඔය කුස්සියේ ඔය තියෙන්නේ ලිපලංග තට්ටුවේ ඇති බං අරගෙන බරින්. ආ හරි 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 හමුනා හමුනා හමුනා. හා හපෝ මගේ ඔළුව පැලෙන්ද කැක්කුම මේ මොනවා කරනවද මන් දන්නේ මේ කෙල්ල. හරි හරි අනේ ඉන්න පොඩ්ඩක්. ආ පොතෙන්ද දැන් ගාන්න ඕනේ. ඕන් ඔය ස්මබලටම ගාහ. ආ ඔන්න 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 තිබ්බා. හරිද? හොඳට තට්ටු කළා ගාහම් බන්දත් ඕ. හරි හරි ඔන්න තට්ටු කළා හරිද තට්ටුව? නතෝ මොකද්ද බං ඒ ගඳක් එන්නේ? කොහේ? ඔය එන්නේ ගඳ? ලතෝ උඹ කොහේ තිබලද ඔය තෙල් බෝතලේ ගත්තේ? ඇයි අර මෙත් කිව්වේ? ලිපලංග උඩ? උඩම තට්ටුවේ තිබිලාද? ඕ! බොම්බිලි කරෝල බැදපු තෙල් ටික උඹ අරගෙන තියන්නේ ලතෝ. හරි අපූරුයි හරිම අපූරුයි. අපි මතක් කරමුද මේ ඔබේ ඒ වගේ හඬදායකත්වය ලබා දුන්න අවස්ථාවක්? මම ගොඩක් අයට මතක මේ එහෙම කරපු කීපයක් අතරින් මෑතකදී මේ ආදරයයි කතාවේ ඉෂිතගේ චරිතය ගොඩක් අය කැමති වුණා. ඉෂි අම්මා ඉෂි අම්මගේ මම පොඩි කෑල්ලක් කියන්නම්. රමන් මේ කොහෙවත් රෝහි පේන්න නැහනේ. අපි පුළුවන් හැම තැනම යාව හැවුවනේ. අනේ මන්ද මට තේරෙන්නේ නැහැ මොකක් කරන්නද කියලා. ඔයා ඔයාට ඔය ඉන්න විදිහට දැන් අපි කොහොමද මෙතනින් ඉස්සරහට යන්නේ? ඔය හොඳටම තුවාල වෙලා. අනේ මන්ද රෝහි කොහෙ ඉන්නවත් දන්නේ නැහැ. අනේ අපි ඉක්මන් කරලා මොනව හරි කරන්න බලමුකෝ. ඉක්මන් කරන්නකෝ රමන්. ශියම්මා ගුවන්විදුලියේදී නැත්තම් වෙළඳ දැන්වීමකදී හඬ හසුරුව ගනිද්දී හඬ දායකත්වය ලබා දෙන ශිල්පියෙක් සැලකිලිමත් වෙන්න මූලික කරුණු කාරණා මොනවද? මම එකට පොඩි උදාහරණයක් කියන්නම්. ඒ කාලේ මම ඇත්තටම රූපවාහිනී වෙළඳ දැන්වීම ගුවන්විදුලි වෙළඳ දැන්වීම නෙමෙයි රූපවාහිනී වෙළඳ දැන්වීම ආරම්භයේදී මට වෙළඳ දැන්වීම කරන්න ලැබුණේ රූපවාහිනී
නිෂ්පාදන ආයතනයක් ලංකාවේ මම දන්න විදිහට ටෙලිසිනි ආයතනය ඩීබී නිහාසිංහ මහත්මයා යටතේ මම ගොඩාක් වෙළඳ දැන්වීම් කළා ඉතින් එතුම අපි දැන්වීමකට කැඳෙව්වහම මුලින්ම ස්ටුඩියෝ එකට ගිහලා දැන්වීම කරන්න කියලා කියන්නේ නැහැ සුහද කතා බහක් තියලා තේ එකක් බොන්න දීලා වෙළඳ දැන්වීම ගැන ලොකු හැඳින්වීමක් කරනවා ඊට පස්සේ මට ස්ටුඩියෝ එකට ගිහලා දැන්වීම කරන්න කියලා බාර දෙනවා ඉතින් ඒ වෙලාවට ඉන්න නිලන්ත හරි ශ්‍රී ලාල් හරි නිෂ්පාදක කටයුතු කරන ඉදෙන්නත් එක මම වෙළඳ දැන්වීම තුන් සැරයක් විතර කියනකොට නිහාසිංහස හිමීට මේ එනවා ඇවිල්ලා ස්ටුඩියෝ එකෙන් කරපු ටික අහනවා ඊට පස්සේ ඇවිල්ලා බොහෝම හිමි කියනවා අවශ්‍ය කරන දෙයට උපහරණයක් හරි උදාහරණයක් හරි ඉතින් ඒ වගේ බොහෝම හිමින් කනට ඇවිල්ලා සංඥා මට මේ ටොෆි එක හැටියට මට උනේ මේ විදිහට කියලා එක්කෝ පුරතල් පූස් පැටියෙක් ගැන ඒ වගේ බොහෝ සුන්දර දෙයක් මතක් කරලා කියනවා ඊට පස්සේ කරනකොට ඒ දැන්වීම මම අර මතකයත් එක්ක කරන්නේ ඒ මතකේ නිසාම පළවෙනි ටේක් එකෙම සාර්ථක දැන්වීමක් වෙනවා. ඉතින් අර ඇත්තටම අපි ඒ දැන්වීම රූපවාහිනී දැන්වීමකදී ඒ නිෂ්පාදන ආයතනය ඒ දැන්වීම වෙනුවෙන් ගත්ත මහන්සිය ඒගොල්ලෝ දන්නවා. පිටපතේ රසය ඒගොල්ලෝ දන්නවා. අපිට ඒ ටික බෙදලා දුන්නාම අපි ඒක හොඳට ග්‍රහණය කරගන්න ඕනි දැන්වීමට අවශ්‍ය හඬ ලබා දෙනකොට. ගායකයෙකුට වාදකයෙකුට නිවේදකයෙකුට හඬ දායකත්වේ ලබා දෙන ශිල්පියෙකුට මේ හැම කෙනෙකුටම ටෙක්නික්ස් හරි වැදගත්. ඔබ මොනවද භාවිතා කරන ටෙක්නික්ස් හඬ කැවීම වලදී? ටෙක්නික්ස් කියලා කියන්නේ අපි හඬ කවනකොට අර ඒ කියන්නේ දැන් අපේ හඬ හොඳ වුණාට අපිට ඒක දැන් අපි වෙන කෙනෙක් ගේ චරිතයට අපේ හඬ දෙනවා. එතකොට ඒ කෙනා කොයි වගේ කෙනෙක්ද කියන එක ටිකක් අපිට පේනවනේ. එතකොට අපි ඒ විදිහ අපේ හඬෙන් එන විදිහට එයාගේ හැඟීම් ප්‍රකාශනයත් එක්ක ගලප ගන්න එක තමයි ඉතින් කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ සහ අපේ භාෂාව දැන් ඒ භාෂාවෙන් කතා කරන ස්ටයිල් එක නෙමෙයි අපේ භාෂාව සිංහල භාෂාවෙන් කතා කරද්දී ඒ කියන්නේ ලයන්විත බවක් තියෙනවනේ. ඒක අර චරිතයට අපි දෙන්න උත්සාහ කරන්න ඕනේ. නැත්නම් අර විදිහටම අපි කරොත් එහෙම ඒක අපේ විදිහට හැංගෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි අර පුළුවන් තරම් ඒකට අනුගත වෙන එක තමයි අපේ හඬ හොඳ හඬක්. ඒ කියන්නේ ඒකට ගැළපෙන හඬක් විදිහට අපි තෝරගත්තට පස්සේ ඒ චරිතය හඳුනා ගැනීම සහ ඒ මූණේ තියෙන ඉරියව් එක්ක අපි සම්බන්ධ වෙන්නේ එකෙන් තමයි මම හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ. ඊට අමතරව ඉතින් අපි අර ඩයලොග්ස් ටිකක් මතක තියාගත්තාම ඒ රිද්ම් එකට යන්න හරි ලේසි. සමහර තියනවා දැන් සන්දයන්ටි දන්නවා මේ දිගට කතා කරනේවත් අපිට තියෙනවා පාත්‍රාගෙන යන්නත් ඕනේ චරිතය අපි දැන් මේ අපි දීර්ඝ ටෙලි නාට්‍යනේ ඉතින් ආරම්භයේ කරපු විදිහමටම පාත්‍රාගෙන යන්නත් ඕනේ මතකේ සමහර නාට්‍ය මේ ඔබ දෙදෙනාම හඬ දායකත්වය ලබා දීලා තියෙන නාට්‍ය කොටස් 2000 2500 මේ වගේ අතිශය දීර්ඝ නාට්‍යයකදී ආරම්භයේ චරිතයේ තිබ්බ හඬ කොහොමද එක දිගට පවත්වාගෙන යන්නේ ඔය චරිතයත් වෙනස් වෙනවා ආරම්භයේ ඉතාම සුළු වශයෙන් ඉතාම අහිංසකව පටන් ගන්නා චරිත අන්තිම වෙනකොට ඉතාම දරුණු තත්ත්වයට පත් වෙනවා. එතකොට අපිත් ඒ හැඩ ගැස්මට යන්න ඕන. ඒ වුණාට අපි පාවිච්චි කරපු හඬ ඒ විලාශය ඒ රිද්මය එක විදිහටම හැමදාම පවත්වාගෙන යන්න ඕනේ. හරි. දැන් සුජාතා නාට්‍ය හැමෝටම මතකයි කාලෙකට කලින් විකාශනය වුණත් හැමෝම ආදරය කරපු චරිතයක් මන්දිරා බේඩි පනපවපු චරිතය සුජාතා ආරම්භයේදී බොහොම ප්‍රේමණීය ඉතාම කෙලිලොල් ඉතාම දඟකාරී යුවතියක් හැබැයි කතාවේ අගට යනකොට ඇගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මම කැමතියි ඔබතුමියගෙන් මුල් භාගයේ හඬ දායකත්වය ලබා දුන්න අවස්ථාවක් සහ ඇගේ අවසන් හරියේ හඬ දායකත්වය ලබා දුන්න අවස්ථාවක මට ඇත්තටම අර ඩයලොග් වශයෙන් නම් මතක නැහැ මේ මුල් භාගයේ නම් ඉතාලම කෙලිලොල් අර තාප්පකින් පණින එහෙ වගේ මොන හරි දාලා තියෙනවා ඔව් ඒක ඒ නාට්‍යයට අදාළ මේ ඩයලොග්ස් නම් ඇත්තටම මතක නැහැ එතකොට මේ ඔබ තවත් ඇය වෙනුවෙන් තවත් නාට්‍ය කීපයකට සම්බන්ධ ප්‍රගති සුජාතා මහගෙදර දාමිනි ඔය සියලු නාට්‍ය මන්දිරා බේදි වෙනුවෙන් හඳකවන්න මට ලැබුණා ඒ අතරතුරේ ඉතින් වෙනත් විශේෂිත චරිත ලැබුණ හඬකැවීම මම ඇත්තටම හඬකැවීම පටන් ගත්තේ රූපවාහිනී මාධ්‍යයෙන් නෙමෙයි සිනමාවෙන් සිනමා හඬකැවීම තමයි මගේ ආරම්භය ඉතින් මම භාග්‍යයක් කොට සැලකනවා මට ශ්‍රීදේවිට ශ්‍රී ලංකාවේ හඬකවන්න ලැබුණ එකම හඬකැවීම ශිල්පිනිය මම ඒ වගේම මේ
पाकिस्तान इंडिया किटिया गुड़ा चित्रपट लंका प्रदर्शन बाबीता के नीलिया की दिग्गजम ममता कैविंग करी वगे द्रविड नीलिया इंडिया नीलिया राधिका शरत कुमार यागे चित्रपट दिखा लंका तिबुना ये चित्रपट दिखट हंड कै मावम तोर करते आगे चित्ति टेलीनाट्य हंड कवाण ඔබ හඬදායකත්ව ලබා දුන්න ඉන්දියානු රංගන ශිල්පියන් ඔබට මුණ ගැහිලා තියෙනවද? ඔව් මන්දිරා බේඩි මුණ ගැහිලා තියෙනවා රාධිකා සරත් කුමාර් මුණ ගැහිලා තියෙනවා මන්දිරා බේඩි මේ ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔබ තුමිය ගැන විමසුවා කියලා කියනවා ඇත්තද මේ කතාව? ඔව් විමසුවා මම ඇත්තටම ඇය ස්තුති කරන්න මට විමසුවේ පෞද්ගලිකව අපි දෙන්නා මුණ ගැස්සුවා ඒ වෙලාවේදී ඇය ස්තුති කළා ඇය ආස කළා ඇයගේ රූපයට මගේ කටහඬ තිබුණා නම් කියලා මේ ඔබ හඬ දායකත්වය ලබා දුන්න රංගන ශිල්පිනියන් ඔබට මුණ ගැහිලා නැද්ද? නැහැ. ඒ කියන්නේ මම විදේශීය නාට්‍යවල හඬ කැවපු ශිල්පීන් නම් මුණ ගැහිලා නැහැ. ඔව්. එහෙම නැහැ. මෙහෙ හිටපු අය නම් අපිට හම් වෙනවනේ. ඉතින් කොහොමද ඒ එහෙම දැන් මේ කෙනෙකුට හිතන්න අමාරු වෙයි ඩොටිගේ චරිතෙට අර විදිහට හඬ දායකත්වය ලබා දෙන්නේ ඔබමද කියලා. एक कहानवा समहारेला नहीं आप ही दाने लांगती मे वो या डोटेटो वॉइस कर रहा हूँ छुट्टा केक वॉइस कर पोडा क्वेना कर ला नहीं ना वे तो दाने इतने दें वो बोल पोडा आप ही कर ली मत मत कहती है किया ना विमला दें पाता ही बोलो ये क्या मिलती था आलू तीस कोल याने वैडेट हे बेटी नी अल कमी बेत दाने अलूत लमाइक पुंची लमाइक वाड़ीवेला इक टिकन गुदम तीवल तमूत करावकटे हिना हत्यानवा ඇත්තටම hinaayana තමයි මේ මේ වගේ දෙබස් මේ හඬකවද්දී ඇත්තටම hina ගිහිල්ලා අපහසුතාවයට එහෙම ලක් වෙලා නැද්ද දෙබස් අමතක වෙලා නෑ දැන් මේ දැන් අපි මෙතන හරි පිළිවෙලට වාඩි වෙලානේ මේ කතා කරන්නේ දුලාශි දැන් ඇත්තම කියනවා නම් අපි ස්ටුඩියෝ එකට ගිහාම අපි අනිත් පැත්තේ ප්‍රොඩියුසර් ඉන්න අපි මේ පැත්තේ ඉන්න එතන ටිකක් නිදහස් කවුරුත් නෑනේ අපිට නිදහස තියෙන ඕන විදිහට වොයිස් කරන්න සමාලට වරදිනවා වචන ගැටලෙන වෙලාවල් තියෙනවා හරි විනෝදයි එතන මීට වඩා ටිකක් නිදහස් දැන් අර අපේ අනිත් එක ලොකුම මෙතන කැමරාක් තියෙනවනේ ඔව් කැමරාස් තියෙනවනේ ගොඩක් අය බලන් ඉන්න අන්න ඒක තමයි වෙනස මේ සහ අපේ හඬ මතක හිටින්නත් ඒක හේතු වෙන්නේ මේ වොයිස් එක නැහැන්නේ අපේ එතකොට වොයිස් එක මතක හිටිනවා දැන් රූපෙත් එක්කට වඩා අපි අර මූණ පේන්නේ නැහැ කියන එක අපි දන්නවා සහ අපි හඬෙන් ඒක උපරිමේ කරන්න ඕනේ සහ අපේ නිදහසත් එතන තියෙනවා මම ඇත්තට වැඩියෙන් ওই හඬ කැවීම වලට වොයිසින් වලට ආසත් අන්නේ නිදහස අපිට හරියට ඒක දැනෙනවා ඒ කියන්නේ මූණ එක අපි ඒ ගනුදෙනුව කරනවට වඩා ඉතින් ඒ නිසා මේ ඒ නිදහසත් එක්ක අපිම hina වෙනවා සමහර වෙලාවට වොයිස් කරලා ඉවරලා ඉතින් ඒක පේන්නේ නැහනේ කාටවත් හැබැයි ඒකේ අර හොඳම ටික තමයි ඒකට කියන්නේ අපි කියන්නේ හරි ගස්සලා ලස්සනට හදලා එහෙම යවන්නේ මේ ඒ හින්දා ඒක හරි අමුතු ඒ කියන්නේ හරි විඳින්න පුළුවන් කලාවක් මේ අපි පිටිපස්ස ඉඳගෙන අපි හිතේ හැටියට අපේ තියෙන හැකියාව උපදෙස් එක්ක හදන්න ඕන තැන් හදා ගන්න ඕන තැන් එක්ක ඉතින් කරනවා ඔබතුමියට මේ මේ පිටපතේ දෙබස් සමතක වෙලා ඒ වගේ අකරතැබ්බ එහෙම සිද්ධ වෙලා නැද්ද? අමතක වීම නම් බොහෝ දුරට අඩුයි. දෙබස් ඉතින් තියෙනවා. ඉතින් පිටු ගණන් තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ සියල්ලම ඉතින් මතක තියාගෙන කරනවා. ඒ වුණාට අර එක එක සිද්ධි තියෙනවා. දැන් මට මතකයි මේ අධිරජ අශෝකගේ මේ මංකර හෙලේනාගේ චරිතය. මේ හෙලේනා විසින්ම තමන්ගේ දරුවාව මේ घातने करण तेनाक थी नो इत इवागे थे मट खर गांड टिका तू हतर सर अक्तर माम पैकी लियो ना इट पास मेक नाट्य आखने के लिए हित हदागन के गौतम संबुद्ध एक मट मंगला देवी गे बुधाम पिरीवाम पैम अवस्था भी अतर मट एंडुना मट अंडन तमें तिबुने कर अपे बौद्ध ए सिरि तिरि तेसियालम अभी मट अत्र मेतन अंतना सिद्धिंदी विला ओब मे हन कवीम शिल्पिनी अक्वागेम दाक्ष निवेदिका वक्ट मत हेन ओब बिद्रिपात करपु वेडस्टहन मे अभी मत कर निवेदिका वक्ट ओबे मत निवेदिका वक्ब अनुदुलियम पास रूपहणे निवेदिका वक्न तवस्ताव लभुना मुलिम मम रूप जातक रूपहणे के वेडकले आदरणीय यौवने वेडसटहन तमय मगे पटांगत वेडसटहन तामे प्रमाणित मीन्नानी कोंडे विदराय विनस्वेला कोंडे टिकक दिक्केला
එතකොට මම මතක් කරන්නේ මම ඉස්සෙල්ලම වැඩසටහන් මගේ විජිත කළුආරච්චි වගේම අපේ විකුම් බස්නායක ඒ දෙන්නගේ වැඩසටහන් වලින් තමයි මම මුලින්ම ජාතික රූපවාහිනියට පිවිසෙන්නේ ඊට පස්සේ උඩරට මැනිකේ අතුල දිසානායකගේ එතකොට සිරිමලි අල්හකෝන්ගේ අපේ රිවිදින අරුණැල්ල වැඩසටහනත් කාලයක් කළා ඊට අමතරව ඒ වගේ වැඩසටහන් කිහිපයක්ම කරා ඊට සිව් දෙස කරා උදේම යන්නේ අපි විදෙස් වැඩසටහනක් ඒක කියන්නේ අපි විදෙස් තොරතුරු කියන ඒ වැඩසටහනත් කළා නුගසෙවනත් කළා ඒ ටික තමයි රූපහානි මතක වැඩිපුරම කැමති ඔබව මේ හඬ නළුවෙක් විදියට හඳුන්වනවටද නැත්නම් රංගන ශිල්පිනියක් විදියට හඳුන්වනවටද රංගන දායකත්වයක් ලබා දෙන තියෙනවා වේදිකාවක් වුණා විදියටද කොහොමද හඳුන්වලා දෙන්නේ මම අහස හඬ අර මං කලින් කිව්වා වගේම ඒ කියන්නේ ඒක හරි වෙනස්ම කලාවක් ඒ කියන්නේ දැන් අපි රූපෙන් අපි රඟපානවා කියමුක ඒකෙත් ඉතින් විවිධ චරිත තියෙනවා තමයි හැබැයි මම කියලා අඳුර ගන්නවානේ මම විවිධ චරිතයක් කියලා හැබැයි හඬ කියන එක දැන් අපි සමහර වෙලාවට කමර්ෂල් එකක් වොයිස් කරත් කතාවක් ගියත් ඒක අර මේ ආය ආය සමහර වෙලාවට අපිට බලන්න පුළුවන් වෙනවා එතකොට ඒකේ මොකක් හරි අපේම නෝ කියන්නේ අපිම හඬ දුන්නත් අපිත් ඒ චරිතයට අනුගත වුනහම අපිත් පොඩි වෙනස් තැනක ඉඳන් කරන්නේ කියන්නේ අර දැන් ඉෂිතාගේ චරිත ගත්තොත් එහෙම මේ සමහර අය දැන් අර ඩොටිගේ චරිත ගැන කිව්වහමත් කියන්නේ මේ ඔයාද මේක කරන්න කියලා මේ ෂුවනේ පොඩ්ඩක් කියන්න කියනවා ලයින් එකක් විතර අපිට කියන්න කියනවා ඊට පස්සේ ඒ කියන්නේ අර එහෙම අර ඒ කැරක්ටර් එක අපි දැක්කහම එතනට වාඩි වුණාම ඩබ් කරන්න අපි අර ඒක වෙනවා ඒ කියන්නේ ඒකට අනන්‍ය එකක් අපි හදා ගන්නවනේ ඒක අර ටීවී එක ඉස්සරහා රඟපානකොට එච්චර දෙයක් අපේ මූණේ ඒ රඟපෑම කියන එක වෙනම කලාවක් මට ඒකට වඩා මං අරකට කැමතියි මොකද ඒකේ විවිධත්වකුත් තියෙනවා සහ ඒක ඉවර වෙලා අපිට ඇහෙද්දී එහෙම අපේ හඬ අර ලස්සනට දෙයක් එක ගැළපීලා යද්දී ඇහෙන එක වෙනම එකක් වෙනද අපි එතනදි රඟපානවානේ ටිකක් ඇත්තටම ඌ රඟපා සමහර අර ආන්ටි කිය වගේ අපිට ඇත්තටම ඇඬෙන වෙලාවලුත් තියෙනවා දැන් අර කෑ ගහනවා බනිනකොට අපිට මෙහෙම ඉඳගෙන හයියෙන් කෑ ගහන්න බෑනේ ඒක අපි ඒ විදිහටම එතන කරොත් තමයි ඒ හඬ ඒ විදිහට එන්නේ නැත්තම් අරයාගේ තියෙන ඒ කියන්නේ යාගේ ඇක්ට් එකත් එක්ක නැත්තම් අපේ ඒක සාර්ථක වෙන්නේ නැහැ අපි ඒක කරේ නැත්තම් අපි කියන්නේ මේ රංගන ශිල්පිනියක් විදිහට රංගන දායකත්වය ලබා දීලා තියෙනවනේ ඒ වගේ ඔව් මම වේදිකා නාට්‍ය රසක රංගපෑවා ඒ වගේම මේ ජනාධිපති සහතිකයෙකුත් ලැබුණ රංගපෑම් වෙනුවෙන් වේදිකා නාට්‍ය වලට ටෙලි නාට්‍යත් කීපයක රංගපෑවා කුමාරි හාමි ටෙලි නාට්‍යයේ මම ජයවතීගේ චරිතය කළා ඒක ඉතා ජනප්‍රිය වුණා රංගනේ දැනටත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා සිටිනවා ඉතින් මේ කොරෝනා තත්ත්වේ නිසා සියල්ල අඩපණ වෙලා තියෙනවා මේ දවස්වල මොනවද මේ කරමින් ඉන්න වැඩ? හඬ කැවීම් නාට්‍ය තුනක් විතර කරනවා. ඒ අතරතුරේ මේ ළමා පොත් වගේකට මේ දායක වෙලා තියෙනවා. ඒක මුළු ළමා පොතේම තියෙන චරිත ඉදිරිපත් කරලා ඒ ළමා කතාව කියන්නේ ඒක මේ සූම් තාක්ෂණය ඔස්සේ ඒක කරනවා. ඒ අතරතුරේ ඉතින් මෙලඳ දැන්වීමුත් දැන් ඉතින් අර ස්ටුඩියෝ එකකට ගිහිල්ලා රෙකෝඩින් කරෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් එක්කෝ තාක්ෂණයේ ඔස්සේ දායකත්වේ ලබා දෙනවා. ඔබතුමීගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු මොනවද? ඔබතුමීගේ දරුවන් ගැන අපි මතක් කරමු. මට පුතා වැඩිමල්. එයා එංගලන්තේ පදිංචි වෙලා ඉන්නේ. ඉතින් එයා විවාහකයි. එයාගේ බිරිඳ ප්‍රමිලා. මට මුණු පුරෙකුයි මිනි පිරියෙකුයි ඉන්නවා. හොමායා ජේඩන් කියලා. දෙවෙනි එක්කෙනා මගේ දුව. දුවත් හඬ කැවීම වලට පුංචි කාලේ ඉඳන් සම්බන්ධයි. දැනටත් එයා තමයි මේ ආදරය කතාවේ මිහිකා මගේ නංගි දැනටත් එයා වෙලින් මේ ඒක මෙයා රැකියාවක් කරනවා දුවත් විවාහකයි මට මේ මගේ බෑනා චකිල ඒක මගේ මහත්තයා එයා ඉතින් අපි ටික බොහොම සතුටින් ලස්සනට ඉන්නවා ඉතින් මම දැන් ආච්චිම්ම කෙනෙක් තනතුරු ඔක්කොම ලැබිලා තියෙන්නේ ජීවිතේ තනතුරු හිතවතුනි ඔබ දන්නවා මේ භාර්යාවන් කොහොමත් ආදරෙන් කතා කරන්න හරි දක්ෂයි කියලා එතකොට දක්ෂ විදියට හඬ හසුරවන්න පුළුවන් භාර්යාවක් ගෙදරදී තත්ත්වය කොහොමද කියලා ඔබට හිතා ගන්න පුළුවන් අපිට ආරංචි වුණා සැමියාට මොනවා හරි කැම බීම හැම ගෙන්න ගන්න ඕනේ වුණාම ආදරෙන් ලස්සනට මේ හඬ හසුරවලා හැම කතා කරනවා කියන්නේ නෑ කොහොමත් අපි ඉතින් ආදරෙන් තමයි කතා කරන්නේ ඒ වගේ වෙලාවට ඉතින් ටිකක් වැඩිපුර ආදරෙන් කතා කරනවා එයක් කතා කරන කෙනෙක් හින්දා තත්ත්ව වෙනස් ඇතිනේ එහේ
අපිට ඒක ගානක් නෑ ඒ උනාට දැන් අහගෙන ඉන්න කෙනෙක්ට ඒ වගේ හිතෙන්න පුළුවන් සමහර වෙලාවට ඇත්තටම මට වඩා දැන් මේ මම නම් මේ වගේම තමයි කතා කරන්නේ සමහරට කරදරයක්ද දන්නේ නැහැ එහෙමනේ වෙන්නේ හැබැයි යානම් හරි තැම්පත් කියන්නේ හැමෝම දන්නවා මම හිතන්නේ ෆීල්ඩ් එකේ ඉන්න අය මලින්ද තිරිමාන්න සැමියා ඉතින් එයාත් ලොකු සහයෝගයක් දෙනවා දැන් යා වැඩවලට යනකොට එම් පොඩි දෙන්නෙකුත් ඉන්නවනේ මට ඉතින් ඒගොල්ලන්ව ඔය අපි දෙන්න තමයි ඔක්කොම අම්මත් ඉන්නවා අම්මත් උදව් කරනවා ඉතින් බලාගෙන කරගෙන ඉන්න මේ එයා හරි يعني මං වගේ يعني කලබල වෙන කෙනෙක් නෙමෙයි අර සාමාන්‍යයෙන් රූපහානි තිරේ කතා කරන විදිහේම විදිහක් තමයි එයා සාමාන්‍යයෙන් කතා කරනකොට ප්‍රවෘත්ති නිවේදකයෙක් හින්දා අත්‍යවශ්‍ය දෙයක් විතරක් කියනවා ඇති ඔව් අන්න හරි ඉතින් මම තමයි වැඩිපුර කියවන්නේ ඒක සාමාන්‍ය මං හිතන්නේ වාගේ ගෙදරත් එහෙම වෙන්නේ නැති කතා බහ කරන අපි හැම විටම ලායන්විත වෙන්න ඕනේ නේ ඔව් ඉතින් ඒ අතරේ අර වගේ දෙයක් ගෙන්න ගන්න කතා කරනකොට ටිකක් ඉතින් අර ඒක වෙනස් කරලා ඒක දැනෙන්න කතා කරන්න ඕනේ නේ නැත්නම් එකත් සාමාන්‍ය කතාවක් එනවනේ. එතකොට ටිකක් වැඩිපුර දේවල් දාලා ලස්සන කරලා කතා කරනවා. ඔබතුමියගේ හඬ විතරක් අහලා මේ පාර තොටේ බඩු මුට්ටු ගන්න ගියාම හඬ අහලා ඔබතුමියව හඳුනගත් අවස්ථා නේද? අනන්ත තියෙනවා. අනන්ත තියෙනවා. බොහෝ විට අර මම දුරකථන සම්බන්ධතාවලටත් හඬ නායක වෙලා තියෙනවනේ. ඉතින් මගේ මේ සමහර ඥාතීන් අර මුලින්ම දුරකථන ගත්ත කාලේ දැන් මම නේ කියන්නේ එක නිසා අපි කියලා පෙන්නමු කොහොමද කියන්නේ ආයුබෝවන් ආයුබෝවන් ඔබගේ දුරකථනයේ මේ මොහොතේ සම්බන්ධ කළ නොහැකි නැවත හරක් උත්සාහ කරන්න ඉතින් ඕක බැංකුවලත් කරලා තියෙනවා එතකොට වෙනත් මේලඳ ආයතනවල ඒ වගේ හැම තැනකම වගේ අනවුස්මන්ට්ස් මම කරලා තියෙනවා ඉතින් මගේ ඥාතීන් අර දුරකථන සම්බන්ධතා මුලින්ම ගත්තා මම නේ කියන්නේ ඉතින් ඒගොල්ලෝ ඒක රෙකෝඩින් කියලා දන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතන්නේ මම කියනවා කියලා ඉතින් මටම බනිනවා. කට් වුණාට පස්සේ බලනවා ඉතින් නැන්න. ඔබට මේ වගේ අවස්ථා නැද්ද හඳ අහලා ඔබ වඳුනගත් අවස්ථා? මේ ආදරේ කතාව පටන් ගත්ත කාලේ කියන්නේ මම ඊට කලින් ඉඳන් මගේ හඬ කියන්නේ මම කියන්නේ වැඩ කරා කියන්නේ කමර්ෂල් ටෙලි කියන්නේ අපි නාට්‍ය ගුවන්විදුලි නාට්‍ය එහෙම කළා ඒ උනාට මේ ඒක පටන් අරගෙන සමහර තැන්වලට ගිහාම ওই ටිකක් කතා කරද්දී වාගේ මේ හරි පුරුදුයි එහෙම කියනවා එක පාටම මෙයා කියලා අඳුරගන්නේ නැහැ හරි පුරුදුයි මේ මොකක් හරි ඒ වගේ පොඩි එකක් තියෙනවා කියන්නේ චුට්ටක් පැටලිලා වගේ එහෙම ඒ ඇරෙන්න එහෙම විශේෂයෙන් මෙයාමයි කියලා එහෙම අඳුරගෙන නැහැ දැන් ඇත්තටම මේ සන්ධ්‍යාන්ටිගේ වොයිස් එක දැන් අපිත් සාමාන්‍යයෙන් ওই සමහර ෆෝන් ලයින් එකකට ගත්තාම ওই කතාව තාමත් අපිට ඇහෙනවා ඒ කියන්නේ සෑහෙන කාලයක්නේ ඒ වර ඒ කාලේ නම්ම මේ දැන් කොච්චර කට්ටියක් හිටියත් අපිට හොඳටම මතක හිටින විශේෂ හඬවල් තමයි මේ ඒ නිසා ඒක වෙනසක් නැහැ අමතක වෙන්නෙත් නැහැ දැන් අපේ ඒවා ටිකක් ඒ කියන්නේ අපි ඊට වැඩි ටිකක් පස්සේ પરම්පරාව අපේ ගොඩක් අය ඉන්නවා ඉතින් දැන් තියෙන දේවල් වැඩි ඒ කියන්නේ නාට්‍ය හඬ කවන නාට්‍ය වෙළඳ දැන්වීම වැඩි අර තරඟකාරීත්වයත් එක්ක ඉන්න ශිල්පීන් ශිල්පිනියන් වැඩි ඒ අතරේ හඳුනා ගැනීමනේ අපහසු වෙලා ඕ එතකොට සමහර වෙලාවට පැටලෙනවා මේක අහලා පුරුදුයි කියලා හැබැයි දැන් සන්දේ ආන්ටි මේ කාලේ කියපු ගමන්ම ආ මේ අහවල් එක්කෙනා තමයි කියලා අඳුර ගන්න පුළුවන් ටිකක් අර කාලෙන් කාලෙට තියෙන වෙනස ඔබ රංගන ශිල්පිනියක් විදිහට දායකත්වයේ ලබා දුන්න ඇතැම් අවස්ථාවල ඔබ මේ වයසට වඩා වියපත් වූ අවස්ථා අපි දැකලා තියෙනවා ඒ වගේ දේවල් කරද්දී හිතුන්නේ නැද ඇයි මං එහෙම කරන්නේ කවුරුත් කැමති ඉන්නවටත් වඩා තරුණ වෙන්නනේ එහෙම ඔව් ඊට පස්සේ මට හිතෙනවා හැබැයි ඊට පස්සේ ප්‍රතිචාර සහ සමහර දේවල් එක්ක ඒ කියන්නේ දැන් එක ඇත්තටම අර එක වෙලඳ දැන්වීමක් කළා ඒක සෑහෙන ජනප්‍රිය වුණා ඒ කියන්නේ ඇත්තටම මමවත් හිතුවේ නැහැ මට ඒක මේ අර අම්මා කෙනෙක් දරුවෝ 3 දෙනෙක් එක්ක ඒ කියන්නේ ජීවත් වෙන විදිහත් එක්ක තමයි ඒකේ ඒ වෙලඳ දැන්වීම තිබුණේ මේ අර ලංකාව පුරා දැවැන්ත හෝඩින් කියන දැන්වීම ඔව් හරි කියන්නේ ධෛර්යවන්ත අම්මා කෙනෙක්ගේ චරිතයක්. ඉතින් මම එතකොට මට දුව විතරයි හිටියේ. ඇත්තට මේක මේ ප්‍රසන්න ජයකොඩි කියන අධ්‍යක්ෂවරයාගේ වෙළඳ දැන්වීමක්, එයාගේම සංකල්පයක්, එයාගේම පිටපත. ඉතින් ඒ හොඳ වැඩක් සහ මේ මට ඒක ඒ අධ්‍යක්ෂණයත් එක්ක අර අපි තුල ඉන්න හැඟුණ හොඳ කියන්නේ මගේ මට හිතා ගන්න බැරි මගේ පරාසයක් අඳුර ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ගොඩක් වෙලාවට කතා කරේ ඒ විදිහේ ඒ වටේ කියන්නේ ඒ වගේ අම්මා සහ ඊට වඩා වයස ඉතින් ඒ හැම එකක්ම කළෙත් නැහැ මම ඇත්තටම ගොඩාක් එහෙම වෙළඳ දැන්වීම කරපු කෙනෙකුත් නෙමෙයි 10ක් විතර ඕනනම් කළා තේ ඒකෙන්
ප්‍රධාන චරිතය වගේ තිබුණේ ඔය හතරක් විතර ඕනනම් කරලා ඇති ඒ ඒ වගේ හරි සුළු ප්‍රමාණයක්. ඉතින් මේ ළඟදිත් එකක් කළා ඒක ටිකක් ඊට වඩා වයස එකක්. හැබැයි ඉතින් අර ප්‍රතිචාර හොඳයි. ඉතින් ඒ කියන්නේ ඒව අහලා තමයි අපිට සතුරු වෙන්න තියෙන්නේ මේ සහපිව දැක්කහම. අර ගොඩක් අය කියන්නේ මගේ තියෙන මූණේ විදිහත් එක්ක වයස කරන්න හරි ලේසියිලු. බලන්න පොඩ්ඩක් ඒ වගේද කියලා. पालने लयान्वित मगे रखी हंड एक निशा ये उच्च सुर कैगल कथा बहकर दीवा मैं अड़क दीवा तम एम हंड अवस्था कावा मंग नाट्यकटे दायकत् लबादुन सामा जीवित मंग तर दूर ये हंड उ कथा कि सह कैगे वगे दीवा अड़क හඬ හොඳ තත්ත්වේ පවත්වා ගන්න උත්සාහ කරනවා ඔබතුමිය මේ හඬ දායකත්වයේ ලබා දුන්න නාට්‍ය සහ වෙළඳ දැන්වීම ඇසුරින් වඩා කැමැතිම වඩා මතක හිටිනම චරිතය මොකද්ද ආසමෙක් ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක් නේද ඔව් ඇත්තටම අමාරු ප්‍රශ්නයක් මොකද මම කරලා තියෙන නාට්‍ය ප්‍රමාණය මටම හිතා ගන්න බැරි තරමයි ඒක ඔබ කලින් කිව්වනේ ඔබ හැම චරිතයකටම හරි ආදරේ කියලා ඔව් ඇත්තටම මම හරි ආදරේ ඉතින් මෑතක මතකයක් තියෙන එක චරිතයක් තියෙනවා මොකද මම ගොඩාක් තරුණ චරිත කරලා මට මවකගේ චරිතයක් හමු වුණා පෞද්ගලික නාලිකාවක ගුවන්විදුලි ඒ නිර්මලා නැන්දා නිර්මලා කියලා සේයාගේ අම්මා ඒ චරිතය හරි ධෛර්යවන්ත චරිතයක් ඒ වගේම හරි මනුකම්පාසහගත චරිතයක් ඒ චරිතය මට මෑතකදී ලැබිච්ච චරිත වලින් මම හුඟක් ආදරය කරන චරිතයක්. ඔබේ ජීවිතේ තියෙන අදහිම මතක හිටින ඔබ ආදරය කරන චරිත? ඒ කියන්නේ එකක් කියලා නෑ කිහිපයක් දැන් එහෙම අහුවාම අර ප්‍රතිචාර සහ අපි ආසාවෙන් කරපු මතක හිටින චරිත තමයි මේ ගුවන්විදුලි නාට්‍ය වලින් ගත්තොත් මට මතකම හිටින එකක් තමයි පෞද්ගලික නාලිකාවක ගොළු හදවත ගුවන්විදුලි නාට්‍ය විකාශය වුණා. ඒකේ ධම්මිගේ චරිතයට මං හඬ දුන්නා. එතකොට අශේන් මංජුල තමයි මේ සුගත්ට වොයිස් කරේ අපි දෙන්න. ඉතින් ඒක මතකයි. ඊට පස්සේ රූපහානිකේ මායාවරුන්ගේ ලෝකය එකේ මායා දේවී ඊට පස්සේ සිරිමැටි සිත්තරාවේ කතාවේ ජොන්ගි එතකොට මේ ආදරයයි කතාවේ ඉෂිතා එතකොට ශෝභගේ චරිතේ මහගෙදර එයා තුල්සිගේ දුව එතකොට ඒ ටික මතක හිටින චරිත හඬකැවීම වලින් නම් ගොඩක් මතක හිටින චරිත මට තියෙනවා දොලාශි මේකද සුජාත දේනිකේ හන්පාලිකාව ඇත්තට අපි මතක් කරමුද ඇගේ හඬ මේ මතක් කරන්න පුළුවන් ඒකේ සිද්ධියක් තියෙනවා දැන් මම වෙන හඬ කැවීමක් කරලා බස් එකේ එනකොට මේ මට හරියට ෆෝන් එක රින් වෙනවා ඉතින් බැරිම තැන මම එක කෝල් එකක් ආන්සර් කරපුවාම අනේ ඔයා අපි වැන්දෙව්වානේ අනේ අපි වැන්දෙව්වා යන්නේ ඔයා අපි මේ මම කවුද මේ කතා කරන්නේ කියලා මගේ යාළුවෙක් ඉතින් මම එහම කත දැන් සිද්ධි දැන් එතකොට මේ සුජාත දියණි ගිහිල්ලා මන් දැන් ගෙදර යන ඔයා සුජාත දියණි ගිහිල්ලා ඊට පස්සේ ජත් දියණිය දෙක අතුල ගන් සිරිලා මහත්මයා කෝල් කළකෝ මේ කෝල් වැහි වැහලාව රූපවාහිනියට හරි කරදරයි මේ ඇඩියාව කියලා මට චුට්ටක් ඒ කියන්නේ සුජාත දියණි නාට්‍යයේම දෙබස් නෙමෙයි පොඩ්ඩක් මොනා හරි හදලා කියන්න චංගුමි මං හිතන්නේ මට බැරි වෙවි ඔයාට උදව් කරන්න चारे गुड़ा विधि हाकने एक निशार पोड़ी वेनस विधि तम दिबस में हंड मुसुकोने एक पोड़ा वेन क्या दिबस मगे दिबस मोम पहले दिबस नहीं खादीराया अनी मट मैं बैदी आंटी इंट मट बाई ही तेन खादीराया हरि अपूर्वी गुआंडी दुले रूपवाहिनी देख मे
බොහොම ආසන්නයෙන් තියෙන්නේ පාර දෙපැත්තේ ඒ නිසා ගුවන් විදුලියෙන් අපිට නිතරම නෑදෑ ඉන්නනවා රූපවාහිනියට රූපවාහිනියෙන් අපි ඒ පැත්තටත් යනවා ඇත්තටම මට රූපවාහිනිය නාට්‍ය හම්බුනේ ගුවන් විදුලිය නිසා මොකද ගුවන් විදුලිය පාරෙන් යනකොට තමයි තිලක් ගුණවර්ධන මහත්මයා මාව දැකලා ජයවතීගේ චරිතයට ගත්තේ ඉතින් ගුවන් විදුලිය අපි බොහෝ වෙලාවට කැන්ටිමත් රූපවාහිනිය කැන්ටිමත තමයි ගුවන් විදුලිය අපිට එහෙමයිකුත් තියෙනවා අපි නම් කැමති ඒ පැත්තට ඇත්තද අපි ගුවන් ඉන්නවා රූපවාහිනිය කැන්ටිමත ඉතින් एतन रूपाई गुड़ा मे हंड कैरी दायक उन्नाशीदम थी हरी सतुटी थी एतने ममक गुड़ा आसकर मे हंड कैरी मुर्ती अर निधास हेल्लू बवसा दंगन तरण पिरी मे गटी वेडकर हकिया वेसी अल्ल मे हेबी बहुवीट अपी हंड कैरी කරන කොට ලැබෙන පිටපතම නෙමෙයි හඬකවන්නේ ට්‍රාන්ස්ලේෂන් එකම නෙමෙයි අපි සියල්ලංගෙම අදහස් එකතු කරගෙන තමයි සාර්ථක හඬකවීම් නාට්‍යයක් එළිදක්වන්නේ. අම්මයි තාත්තයි දෙන්නම මේ හඬ සම්බන්ධව දැවැන්තයින් වුණාම ශේෂ්ත්‍රේ දරුවන්ටත් ඒ දක්ෂකම පිටින්නේ නැති වෙන්න විදිහක්ම නැහැ නේ. අපි ධෝනි ගැන මතක් කරමු. ඔව් දැන් මගේ දුවට අවුරුදු 7 අයියා මෙනුලි විදස්නා තාම චූටි ඒ වුණාට දැන් ඉස්සර ඒ කියන්නේ පොඩි කාලේ මම දැන් එයාව අරගෙන යනවා හැමතැනම මම වැඩවලට යද්දි මන් තියලා යන්න කෙනෙකුත් නැහැ ඊට පස්සේ එයා දැන් ඒක ඒ බලලද මන් දන්නේ සමහරට එහෙම හැකියාවකුත් ඇති පොඩි පොඩි දේවල් වලට එයාත් සහභාගී වෙනවා ලස්සනට සින්දු කියන්නත් පුළුවන් වෙල්ද දැන්වීම් කීපයක හඬ දායකත්වයේ දීලා තියෙනවා පුතා තාම චූටි හින්ද තාම තේරෙන්නේ නැහැ චූටි හැබැයි යාගේ සද්දේ වැඩි දුවට වඩා හොඳයි අවසන් වශයෙන් ඔබතුමිය මොනවද කියන්නේ අද වෙද්දි අපේ රටේ මේ අපිට සාපේක්ෂව සෑහෙන දක්ෂ දරුවන් ඉන්නවා නිවේදනයට හඬ කැවීමට ඒ වගේම බොහොම ප්‍රිය කරනවා දරුවන් අවස්ථාත් රැසක් තියෙනවා ඒ වගේම වුන් හදාරනවා එහෙම දරුවන්ගේ දෙමව්පියන් අපිව බලාගෙනත් ඉන්නවා ඇති දරුවෙක් හඬ සම්බන්ධ ශේෂ්ත්‍රයකට දක්ෂයි නම් ආසයි නම් කොහොමද අපි එහෙම දරුවෙක්ව හොඳ ශිල්පියෙක් බවට පරිවර්තනය කරගන්න පුරුදු පුහුණු කරගන්නේ දරුවෙක් හඬ ශිල්පී පාට පත්වෙන්න නම් ඒ දරුවට ඒ නිදහස දෙන්න ඕනේ දරුවව මෙහෙවන්නත් ඕනේ දරුවගේ ළමා කාලය සහ ඒ දරුවා තුලින් යමක් මතු කරගන්න පුළුවන් විදිහට මම දන්න මම මට හැඟෙන විදිහ ඒ වගේම බොහෝ විට තාක්ෂණය ප්‍රයෝගික කරගෙන දරුවන් මෙහෙවන්න හදනවා දරුවන්ම තාක්ෂණයට ගලපවන්න එපා මොකද අපි ඇත්තටම මේ තාක්ෂණය අපට මේ සහයක් කරගත්තට තාක්ෂණය මැත්තෙම ගියේ නෑ මම අද දකින්න බොහෝ දරුවෝ එක හඬ කැවීම නාට්‍යයක් කරපුවාම වෙනස් මේ විදේශීය නාට්‍යයකට හඬ කවන්න බැහැ ඒ මට්ටමින්ම තමයි හඬ කැවීම කරන්නේ බොහෝ විට තාක්ෂණයට ඇලෙනවා තාක්ෂණයට ඇලෙන්න එපා තමන් ශක්තිමත් වෙන තමන්ගේ හඬ තමන් හොඳට දියුණු කරගන්න පෝෂණය කරගන්න ඒ වගේම මේ දරුවන්ට නිදහසේ සැහැල්ලුවෙන් හොඳ භාෂාවක් වැදගත් භාෂාවක් කතා කරන්න පුරුදු කරනවා නම් හඬ කැවීම තුලින් නෙමේ ඕනම මාධ්‍ය කලාවක් තුලින් මම ඉතාමත්ම අගය කොට සැලකනවා මොකද ලස්සන සිංහල භාෂාවක් අපිට තියෙන හොඳ වචන තියෙන හොඳට ශබ්ද කරන්න පුළුවන් විදිය දරුවන්ට හසුරවන්න පුළුවන්කම තියෙන ඒ නිසා අපි දරුවන්ගේ අනාගතේ ලස්සන කරනවා වගේම ගුණවත් හරවත් කරන්න පුළුවන් විදිහට අපි මේ හඬ දායකත්වය ලබා ගත්තා නම් හොඳයි කියලා හිතන දරුවන්ගේ විශේෂයෙන් ඔබ මොනවද කියන්නේ අවසන් වශයෙන් පුංචි දරුවෝ බලාගෙන ඉන්නවා අපි දිහා දරුවන්ගේ දෙමව්පියන් බලාගෙන ඉන්නවා අපිට සාපේක්ෂව අපිට වඩා දක්ෂ දරුවෝ තෝරන තරම් ඇති ඒ අය වෙනුවෙන් අවසන් වශයෙන් ඔබ මොනවද කියන්නේ ඒ කියන්නේ අපි හැම දරුවෙක්ම ගත්තාම දැන් අපි හැමෝටම අපිත් පොඩි කාලේ මොකක් හරි කෙනෙක්ගේ කලා හැකියාවක් තියෙනවාමයි ඒ කියන්නේ ඒක අපි හරියට අඳුර ගන්නවන් සමහරට අම්මලා තාත්තලා අකමැති වෙන්න පුළුවන් දැන් මෙයා ඉගෙන ගන්න නැති වෙයි මේකම කරයි එහෙම කියලා ඒ වගේ වෙන්නත් පුළුවන් හැබැයි ඉගෙන ගන්න දේවල් එක්කම යාලට ඒ නිදහස අර සංදයන්ට කිව්වා වගේම හරි විදිහට කරගෙන යන්න. එතකොට ඒක එක පැත්තකින් හරි ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ කියන්නේ වෙනමම මනසට වෙනම නිදහසක් සහ මේ අලුත් ඒ කියන්නේ අපි මනස ගැන කතා කරනකොට ජීවිතේ එක එක හැලහැප්පීම් වෙනවනේ. එතකොට කලාවත් එක්ක ගැටෙන කෙනාට ගොඩක් දේවල් සමබර කරගන්න පුළුවන් ප්‍රශ්න විසඳ ගන්න ඔය ඕන දෙයකදී ටිකක් නිදහසේ තමන්ගේ තැන ඉඳලා ඕන ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් එක්ක යන්න පුළුවන් විශේෂ හැකියාවන් තියෙන දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ඒව හැකියාවන් අඳුරගෙන ඉස්සරහට යන්න නිදහස දෙන්න අවස්ථා දෙන්න කියලා තමයි අපි ඉතින් කියන්නේ ඉගෙන ගන්න දේ තවත් වැඩි වෙන්නේ ඒ වගේ දේවලුත් ජීවිතයට එකතු වෙනකොට. සේනා, ඔයා කොහෙද ඉන්නේ? මං කීසරක් නම් ඔයාට කතා කරාද? ඇයි ඔයා ෆෝන් එක අන්සකලේ නැත්තේ?
මේ මම ගොඩක් ආසාවෙන් කරපු සිහිනෙහි ආදරේ ගුවන්විදුලි නාට්‍ය කොටසක්. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මේ කොහොමද ගුවන්විදුලි නාට්‍යයක් පටිගත කරන්නේ අපිට රේඩියෝ එකෙන් අහන්න වෙන තැනට වෙනකන් වෙන ක්‍රියාදාමය මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දැක බලා ගන්න අහන්න ආසයි කියලා. ඉතින් ඒ නිසා අද මම හිතුවා කොහොමද රේඩියෝ ඩ්‍රාමා එකක් සිද්ධ වෙන්නේ අපි මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ මේ දේවල් ගැන ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ටීවී එකේ දකින්න නාට්‍යයක සහ ගුවන්විදුලි නාට්‍යයක තියෙන වෙනසක් තමයි අපිට ටීවී එකේ නම් චරිත ගැන එතකොට ඒ පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙනවනේ අපිට ඇස්වලින් පේනව අහනවට අමතරව. නමුත් ගුවන්විදුලි නාට්‍යයක තියෙන වෙනස තමයි මේ අපිට ඇහෙන්නේ හඬ විතරයි. ඒ සිටුේෂන් එක අපිට මවා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ගුවන්විදුලි නාට්‍ය ශිල්පීන්ගේ විශේෂ හැකියාවක් විදිහට මේ වොයිස් කරන එක අපිට අගය කරන්න පුළුවන්. මොකද වොයිස් එකකින් ලොකු දේවල් කරන්න පුළුවන් ගුවන්විදුලි නාට්‍යයක. ඉතින් නාට්‍යයක් පටන් ගන්න කලින් දැන් අපි එකතු වුණාම ප්‍රොඩියුසර් කෙනෙක් එතකොට ස්ක්‍රිප්ට් රයිටර් ඉන්නවා. ඉතින් මේ දෙන්නගෙම උපදෙස් එක්ක එක එක්කිනාට අපිට දැනගන්න පුළුවන් වෙනවා තමන්ට ලැබිලා තියෙන චරිතය කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් ඒක දුෂ්ට චරිතයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රේමණීය චරිතයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් විහිළුකාර චරිතයක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් විවිධත්වයකින් යුතු චරිත තියෙනවා ස්ක්‍රිප්ට් එකක් ගත්තාම මේ කතාවට අදාළව. ඉතින් අපිට අවබෝධයක් ගන්න පුළුවන් මගේ චරිතය කොයි වගේද මේ කතාවේ මම කොයිතරම් ප්ලේ කරන්න ඕනේද මම කොයි වගේ කෙනෙක් විදිහටද මේකේ ඇඩ් කරන්න ඕනේ වොයිස් එකෙන්. ඉතින් ඒ අවබෝධයත් එක්ක තමයි අපි ගුවන්විදුලි නාට්‍යයක පටිගත කිරීම සඳහා මුලින්ම සූදානම් වෙන්න ඕනේ. දැන් මෙහෙම කතා කරනකොට මට මතක් වෙන මගේ ගුවන්විදුලි නාට්‍ය අතරින් එකක් තමයි දැන් අවුරුදු 15කටත් වැඩි net fm ගුවන්විදුලියේ විකාශය වුණ ගොළු හදවත කියලා ගුවන්විදුලි නාට්‍යයක්. ඉතින් තාමත් මම බොහෝම කැමැත්තෙන් මතක් කරන ගුවන්විදුලි නාට්‍යයක් විදිහට මේ ගොළු හදවත නාට්‍ය මතක් කරන්න පුළුවන්. ඔන්න දැන් ඔබ හිතන්න ඔබ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක්. ඉතින් ඔබ චරිතයක් ඉදිරිපත් කරන්න යන ඔන්න දැන් ස්ක්‍රිප්ට් එකකුත් හම්බ වෙලා තියෙනවා. දැන් තමන්ගේ චරිතය මොන වගේ චරිතයක්ද කියලා අර මං කලින් කිව්වා වගේ අඳුරගෙනත් ඉවරයි. දැන් මේ චරිතය අපිට නිකම්ම වාක්‍යයක් කියන වගේ කතා කරන්න බැහැනේ ගුවන්විදුලි නාට්‍යයක. අපි ඒක හොඳට ප්ලේ කරන්න ඕනේ. මේ ප්ලේ කරන්න අපිට උදව් කරගන්න පුළුවන් දේවල් මොනවද? කොහොමද අපි මේ දේවල් සටහන් කරගන්නේ? ඒකට උදව් වෙන්නේ අපි අර තියෙන ස්ක්‍රිප්ට් එකම තමයි. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක හොඳ මඟ පෙන්වීමක් කරගන්න පුළුවන් අපිට මේ නාට්‍ය හඬින් රඟ පානකොට ඒකට කරන්න පුළුවන් දේවල් ටිකක් ඒ කියන්නේ අඩු වැඩිය ටිකක් එකතු කර ගන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. අපිට ප්‍රොඩියුසර් හැම නැත්නම් ස්ක්‍රිප්ට් රයිටර් අපේ චරිතය ගැන හැඳින්වීමක් කරනවනේ. දැන් එතකොට අපේ ඔළුවේ ඉන්නවා මම මේ වගේ චරිතයක් කියන එක. ඉතින් ඒ චරිතය රඟපානකොට අපේ ස්ක්‍රිප්ට් එකේ අපේ චරිතය මුලින්ම මාක් කර ගන්නවා අනිත් චරිත අතර. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක ගන්නකොටම අපිට පේනවා අපේ චරිතය. ඉතින් ඒකෙදි තමන්ට එකතු කරන්න ඕන තැන් එහෙම නැත්නම් අඩු කරන්න ඕන තැනුත් තියෙනවනේ. මේක සුදුසු වගේ හිතන දැන් අපිට කතා බහ කරලා වෙනස් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් සමහර විට මේ ස්ක්‍රිප්ට් එකේම නැති වුණත් අඬන තැනක් එන්න පුළුවන් පොඩ්ඩක් හැඬුමක් වගේ. එතකොට ඒක මාක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තරහින් කතා කරන වගේ තැනක් නම් අපිට ඒක මාක් කරගන්න පුළුවන් මෙන්න මෙතන මේ වගේ වෙන්න ඕනේ කියලා. තව ටිකක් වැඩිපුර සටහන් වෙන්න ඕන වචන තියෙනවා නම් අපි ඒ යටින් ඉරක් ඇඳ ගන්න පුළුවන්. සමහර නතර වෙන තැන් Taman කියගෙන යන විදිහට නතර වෙන්න ඕනේ මෙන්න මෙතනින් කැඩෙන්න ඕනේ වගේ තියෙන තැන් අපිට ඇලීරි කමා මේ ඕන දෙයක් පාවිච්චි කරලා සටහන් කරගන්න පුළුවන්. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක අපිට හොඳ මඟ පෙන්වීමක් දෙනවා ගුවන්විදුලි නාට්‍යයක තමන්ගේ චරිතය හොඳට රඟපාන්න උදව්වක් විදිහට. ඔන්න දැන් මේ වෙනකොට නාට්‍ය රෙකෝඩින්ග් කරන්න අපි හැමෝම ලෑස්තියි කියලා හිතමුකෝ ගුවන්විදුලි ශිල්පීන් විදිහට. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කියන්නේ ඊට කලින් කරන්න ඕන වැදගත්ම දේ තමයි අපි මේක හොඳට පෙර පුහුණු වීම වටයක් තියන්න ඕනේ. කියන්නේ අපි කෙටියෙන් කියනවා නම් රිහර්සල් එකක්. රිහර්සල් එකක් කරන එකේ වටිනාකම තමයි ඇත්තටම දැන් අපි තනි තනියෙන් අපේ චරිතය අඳුනගත්තට අනිත් අයත් එක්ක මේ චරිතය ගොඩනගා ගන්නකොට තමන්ගේ චරිතයෙන් තව ඒ අයත් එක්ක එකතු වෙන්න ඕනේ මොන වගේ දේවල්ද අඩුපාඩු වෙන්න ඕන දේවල් තියෙනවද තමන් හදා ගන්න ඕන දේවල් තියෙනවද රිහර්සල් එකකිනුත් පස්සේ අපි ඩ්‍රාමා එක ඉවර කරාට පස්සේ ප්‍රොඩියුසර්ගේ අතේ තමයි ඊළඟ ලොකුම වගකීම තියෙන්නේ. ඉතින් ප්‍රොඩියුසර් අපි රෙකෝඩ් කරාට පස්සේ අපි වොයිස් වලට එකතු වෙන්න ඕන ලස්සන තැන් එතකොට සවුන්ඩ් ඉෆෙක්ට්ස් එහෙම දාලා අපිට වැඩිදිච්ච තැන් තියෙනවා නම් ඒවා අයින් කරලා රේඩියෝ ඩ්‍රාමා එකක් ඇහෙන්න අවසානයේ වෙනකන් කරන්න තියෙන වැඩ ටික නිම වෙන්නේ එයාගේ අතින් තමයි. ඉතින් ඊට පස්සේ තමයි අපිට ගුවන්විදුලියෙන් ලස්සන ගුවන්විදුලි නාට්‍යයක් අහන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හරි අපූර්ව අත්දැකීමක්.
ගැටීමක්. ඉතින් පහුගිය කාලවලදී අපි ගුවන්විදුලි නාට්‍ය පටිගත කිරීම අතරතුරේදී ගත්ත රූපරාමු කිහිපයක් තමයි ඔබට දකින්න පුළුවන් වෙන්නේ. අපි හැමෝම බොහොම සහයෝගයෙන් සතුටින් එකමුතුකමින් තමයි ටීම් එකක් විදිහට මේ කටයුත්ත කරන්නේ. ඉතින් මේ වගේ තැන්වලදී අපි එකමුතු වුණාම අපි වැඩිහිටි ආටිස්ලාට ගරු කරන්න, ඒ වගේම ඒ අයගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගැනීම. ඉතින් මේ දේවල් ඔක්කොගෙම අපේ අත්දැකීම් අපිට එකතු කරගන්න පුළුවන්, තව දේවල් සාර්ථක කරගන්න. ඉතින් මේ විදිහට බොහොම සතුටින් අපි ගුවන්විදුලි නාට්‍යයක් සිද්ධ කරාම අපිට ඒක ගුවන්විදුලියේ අපිටම අහන්න ලැබෙනකොට ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් ඒ නිසා ගුවන්විදුලි ශිල්පියෙක්ට තියෙන ඒ අත්දැකීම නම් මේ වගේ පුංචි වෙලාවකින් මෙහෙම කිව්වට ටිකක් ලොකු වෙලාවක් යන වැඩක් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගුවන්විදුලි නාට්‍යයක පටිගත කිරීමක් දක්වා වෙන මෙහෙයුම සිද්ධ වෙන්නේ. ඉතින් මම බොහොම කෙටියෙන් මේ ගැන සඳහන් කරේ. ඉතින් මීට වඩා ලොකු කාලයක් වෙන් වෙනවා ඒ වෙනුවෙන්. ඉතින් අපි ඒ සඳහා සූදානම් වෙනවා. ඒ විදිහට තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. සහ මේ මගේ අත්දැකීමනේ මේ විදිහට මම මේ ඔබත් එක්ක කතා කරන්නේ. ඉතින් සමහර විට තව ඉන්න ආටිස්ට්ලාගේ අත්දැකීම් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ අයගේ සූදානම වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අවසානයේදී හොඳ නාට්‍යයක් අහන්න අපි හැමෝම කැප වෙලා වැඩ කරන්නේ ඔන්න ඔය විදිහට තමයි. කතා කිරීම කලාවක්. රූපවාහිනී තිරයෙන් අපිව ඔබ දකිද්දී අපේ රූපය සම්පූර්ණයෙන්ම දකින හින්දා අපිට පුළුවන් වචන වලින් අඩුපාඩු වුණොත් සිනහවෙන් අපේ ඇඳුම් ආයත්තම් වලින් ඔබත් එක්ක ගනුදෙනු සමබර කරගන්න. හැබැයි ගුවන් විදුලෙන් හෙමත් නැත්තම් දැන්වීමක් නැත්තම් හඬ කැවූ නාට්‍යයක් ඔස්සේ ඔබ නොදකින කෙනෙක්ගේ හඬ දායකත්වයේ ලබා දෙන අවස්ථාවකදී එම ශිල්පියාට විශාල අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගයේ බර සමහර විට ඔබට දැනෙන්න නැතුව ඇති අද වෙනකල්. හැබැයි ඒ බර දැන් ඔබට දැනෙනවා. ඒ බව අද මනාව පැහැදිලි වුණා මේ දක්ෂ ප්‍රවීණ ශිල්පිනියන් දෙදෙනාගේ කතා බහත් එක්ක. අපි දැන් සූදානම් වෙලා ඉන්නේ අද උදායිරේ සහෘදයා විශේෂාංගෙන් ඔබේ නිවහනෙන් සමුගෙන යන්න. අද අපිත් එක්ක එකතුණා ප්‍රවීණ නිවේදිකා හඬ කැවීම ශිල්පිනී සන්ධ්‍යා රාමුක්කනගේ මහත්මිය, ඒත් එක්කම ප්‍රවීණ නිවේදිකා හඬ කැවීම ශිල්පිනී රේෂා ලක්මාලි. දෙදෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්. අයිබෝවන්. අපි උදායිරේ සහෘදයා විශේෂාංගෙන් සමුගෙන යනවා. හැබැයි උදායිර තුල ඔබ වෙනුවෙන් තවත් බොහෝමයක් දේවල් තියෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා අවසානයේ දක්වා උදායිරත් එක්ක රැඳිලා ඉන්න කියලා. දැන් අපි සූදානම් වෙන්නේ ලස්සන ගීතයක් ඔබට තෑගි කරන්න. අහලා බලන්න.